මේට අවුරුදු දෙකකට විතර කලින් එංගලන්තයේදී නවසීලන්තයට ලෝක කුසලානයක් අහිමි වුණා. ඇත්තටම මේක නවසීලන්තයට හිමි වෙන්න ඕන ලෝක කුසලානයක් කියලා හිතෙන තරමටම ලෝක කුසලානය අහිමි වුණු නවසීලන්ත ක්‍රීඩකයන්ගේ පරාජයෙන් පස්සේ හැසිරීම සංවේදී වුණා. එදා වෙනසුරු තීරණ නිසා නවසීලන්තයට යම් අවාසියක් වුණා කියන දේ විචාරකයන් කිව්වත් තරගයෙන් පස්සේ නවසීලන්ත නායකයා කාටවත් චෝදනා කරන්න ගියේ නැහැ. විලියම්සන් කිව්වේ අපිට ලකුණු 20ක් 30ක් බදි වුණා. කොහොමුණත් කණ්ඩායම දීපු සටන ගැන සතුටුයි කියලා. ඒ වගේම තරගාවලිය පුරාම හොඳට සෙල්ලම් කළ එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලානය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරනවා කියලා විලියම්සන් කිව්වා. ඒ වගේම විලියම්සන් තම පොරොන්දුවක් දුන්නා. ඒ තමයි තමන් වෙනුවෙන් ඔල්ලර සඳුන්ු ප්‍රේක්ෂකයන්ට එක්වලින්ම ලෝක කුසලානයක් ගෙනත් දෙනවා කියලා. ඒ දීපු පොරොන්දුව විලියම්සන් ඉටු කළේ හරි අපූර්ව විදිහට. එදා තමන්ගේ ප්‍රතිවාදීන් විදිහට හිටපු එංගලන්ත බිමේදී තමයි නවසීලන්තයේ ලෝක කුසලානය දිනන්නේ. ඒ ඊට සතියකට කලින් එංගලන්තයේදීම එංගලන්තය පරාජය කළ ගැම්මත් එක්ක තමයි මේ ජයග්‍රහණය ලැබෙන්නේ. ලෝක කුසලාන අවසාන තරගයේ ජය පරාජයෙන් තොරව නිමා වෙන්න අවශ්‍ය තරම් පරිසරය තරගයට නිර්මාණය වුණා. දවස් 3කට ආසන්න කාලයක් වැස්ස නිසා තරගයේ සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ. පළවෙනි දවස වෙනුවෙන් වෙන් කරලා තිබුණු අතිරේක දිනය අවසානයේ තමයි නවසීලන්තය ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්නේ. ජයග්‍රහී ලකුණු වාර්තා වෙන්නේ 2007 ඉඳන් තමන්ගේ කණ්ඩායම ලෝක කුසලාන පරාජයන් ලබද්දී කණ්ඩායමේ ඉඳන් දුක්කුණු රෝස් ටේලගේ පිත්තෙන්. අනිත් අන්තයේ නායක විලියම්සන් නොදැවී රැඳී ඉන්නේ ඉනිත් දෙකේම නවසීලන්ත කණ්ඩායම් වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන තමන්ගේ කණ්ඩායමට තමන්ගේ වෙන්න ඕන උපරිමය ඉටු කරලා. 2019 ලෝක කුසලානයේදී ඉන්දියාවේ ලෝක කුසලාන බලාපොරොත්තු අවසාන මොහොතේ සුන් කරලා දාපු නවසීලන්තයම තමයි මේ වතාවෙත් ඉන්දියාවේ බලාපොරොත්තු සුන් කරලා දාන්නේ. එක් දින ලෝක කුසලාන තරගාවලිය මතක් වෙද්දී ලෝක කුසලානයේ දිනපු පළවෙනි නායකයා විදිහට ක්ලයිව් ලොයිඩ් ඉතිහාසගත වුණා වගේ T20 ලෝක කුසලානයේ මතක් වෙද්දී පළවෙනි ලෝක කුසලානයේ දිනපු නායකයා ධෝනි මතක් වෙනවා වගේ විලියම්සන්ගේ නමත් ඉතිහාසයට එකතු වෙයි ටෙස්ට් ලෝක කුසලාන උස්සපු පළවෙනි නායකයා විදිහට. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් මේ සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.